කොරියාගිය තවත් ක්‍රීඩකෙක් පැනලා පදක්කමක් හම්බ වෙලාද කියලායි මරිසිපාලා අහන්නේ. කැමිලස්ගේ මෙහෙව් රටේ කාටුනේ තෝරා ගන්නවා සඳමාලි සිංගප්පූරුවේ ගිය මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙක් බස් ටිකට් එකක් ගුලි කරලා පාරට දාලා ඩොලර් 50ක දඩයක් කෑවලු. සිංගප්පූරුවේ බස් ටිකට් පත ගුලි කර පාරට දැමුවාටම පාරට දැමුවාට මධ්‍යම පළාත් මන්ත්‍රීට දඩ. මන්ත්‍රී වුණාට පස්සේ අපේ පලා බබාලා කවදද බස්සල ගියේ මගෝ ඩිස්තුමා කියලා සිරිබිරිස් අහනව. ඔව් අපේ පලා බබාලා බස්සල යන්නේ සිංගප්පූරුවට ගියොත් තමයි. සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටුනේ අතුපුටා ගන්නවා. බස් ටිකට් පත පාරේ දැමූ මධ්‍යම මන්ත්‍රීට සිංගප්පූරුවේදී දඩ. ශ්‍රී ලංකාවේ නම් දඩය ගහපු කෙනාට දෙයියන්ගෙම පිහිටයි. සමයන්ගේ උපහාසයයි ඒ. පංකජලුවින්දගේ සරදම්. සමහර කට්ටිය එහෙමම නෑ නේද සඳමාලි? වෙල්ගම මහත්තයා නිහතමානීව දඩකොළය බාර අරගෙන තියෙනවා. කවුද අපේ ප්‍රවාහන අමාත්‍යවරයා? ඒකෙන්ම තේරෙනවා සර් මහමැතිවරණයකුත් අත ළඟ කියලා. ඔව් කුමා වෙල්ගම මහත්තයලා වගේ අය මේ දඩකොළයක් ලිව්වහම සද්ද නොකර දඩකොළිය ගෙවන්නේ මහමැතිවරණයක් අත ළඟ එන හින්දාද? අරු ඉල්ලන්නේ නැත්නම් ජනපතිවරණයට මාත් සුදුසුයි කියලා මර්වින් සිල්වා ආචාර්යතුමා කියනවා. දුටු ගැමුණු මෙහෙම කියනකොට සුවාරිස් කියනවා එහෙනම් අගමැතිකමට සුදුසු වෙන කවුරුවත් නෙමෙයි ඔබතුමාගේ පුතා කියලා. සුවාරිස්ගේ කාටුනේයි ඒ. මෝදි ශ්‍රී ලංකාවට එනවලු. එතකොට අපේ ප්‍රීති කියනවා ගොරවන්න ලලිතත් නෑනේ. ජයලලිතාට අපත් නැහැලු බං. අපේ ඒතුමා කියනකොට අයියෝ කියනවා මෙහෙ වගේ හිරගෙදරදි සැපත් නැහැලු සර්. ඔව් හිරගෙදර දේශපාලකයෝ හිරගෙව හිරේට නියමුණාම සැප ලැබෙන්නේ ලංකාවේදී, ඉන්දියාවේ නම් එහෙම වෙන්නේ නැහැ. අසංග ඉඳුනිල්ගේ තිරස් කාටුනේයි මේ. ජයලලිතාට VIP පහසුකම් නැහැ. ජයලලිතා හිරේ ඉඳන් කියනවා මට ගොඩක් දුකයි බං කියලා. එතකොට තිරස් අහනවා හිරබත් කණ්ඩ වෙච්ච එකටද? නෑ ලංකාවේ ඉපදුනේ නැති එකට. ඔව් ලංකාවේ ඉපදුනා නම් ජයලලිතට ඔහොම හිරබත් කන්නට වෙන්නේ නෑ. VIP හිරගෙදරක තමයි ඉන්නට වෙන්නේ. ජනාධිපතිතුමා තුන්වෙනි වාරයක් ඉල්ලන්න පුළුවන්ද ඉල්ලන එක ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කරාලු. මෙන්න ජනාධිපතිතුමා තමන්ගේම පපුවට තියලා බලනවා ඩොග් ඩොග් කියලා ගහනවද කියලා. බොහොම හොඳට පපුව ගැහෙන බව තමයි ජනාධිපතිතුමාටම පෙනියන්නේ. ඒ නිසා එතුමා හිනා වෙනවා. එම්ඩි වීරරත්නම් කියන්නේ ජනපතිවරණය නැමැති කන්දට මේ කන්දේ ඉඳන් ඒ කන්දට යන්න අයවැය නැමැති ඉනිමගක් ජනාධිපතිතුමා කඳු දෙක යා කරන්නට හදනවා කියලයි. ඒ අතරේ අද ජනාධිපතිතුමා කිව්වා වගේ රජයේ සේවකයන්ට වගේම අයවැයෙන් තවත් බොහෝ අයට පිම්පල දේවි සිරිබිරිස් මල්ලට කුකුලෙක් වැටෙන කල් ඉන්නවා. ජනාධිපතිතුමත් හිනා වෙලා කාගේත් පිම්පල දීලා කියලා අර රන්මුතු දූවේ සින්දුව කියනවා. ඒ වුණාට රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිතුමා අර බොක්සිං පංච් බෝලය කියලා හිතේ තියාගෙන පංච් බෝල් එකට ගහනවා. බොක්සිං ග්ලව්ස් දාගෙන තිස්ස අත්තනායක මහත්තයා ෂැම්පු එහෙම තියාගෙන තුවායකුත් තියාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට එහෙම නෑවට පස්සේ ඇඟ හෝද ගන්නට. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේයි ඒ. තලංගම ජයසිංහගේ ඒතුමා කාටුනේ දැන් තෝරා ගන්නවා. කෝටි ගානක් හොරා කාපු ජයලලිතා දෙවඟනක් කියලා හිතන තරමට තමිල්නාඩුවේ ඉන්නේ හරක්ද සර් කියලා සිරා ඒතුමාගෙන් අහනවා. දැන් ඒතුමා උත්තරයක් දෙනවා. එහෙම තමා බං. දැන් බලපං
මගේ මායියා ආදරයට මටත් කියන්නේ මගේ දෙයියා කියලානේ. එතකොට සිරා කියනවා එහෙනම් ඒ මිනිස්සයා සර් ගහන ගැහිල්ල ගැන දන්නේ නැතුව ඇති. ඔව්. මගෝඩිස්තුමාලගේ මැඩම්ලා මගෝඩිස්තුමාලට කියන්නේ මගේ දෙයියෝ කියලා. මොකද මගෝඩිස්තුමාලා ගහන සමහර ගැහිලි මැඩම්ලා දන්නේ නැති නිසා. තලංගම ජයසිංහගේ පලාමල්ලයි ඊළඟට තෝරාගන්නේ. අපේ දිලාන් සහ නිමල් ඇමතිවරු දෙන්න යට ඇඳුම් පිටින් ජංගි පිටින් ගිහිල්ලා තමන්ගේ කිලුටු රෙදි හොදන්න කෙහෙලියට දෙනවා. කෙහෙලිය කියනවා පුදුම කහටක්. ඔය දෙන්නගේ පැල්ලන් නම් මොනව දැම්මත් ඉවත් කරන්න බෑ කියලා. මේ දෙන්න අර ඡන්දෙ දිගාගත්තු කහට පැල්ලම් කෙහෙලියටවත් ඉවත් කරන්න බෑ. දාසගේ කාටුනේ උපුටා ගන්නවා. චිත්‍රපටයක් කියනවා ළඟදීමය තිරගත වීමට નિયમિતයි මේ චිත්‍රපටිය. චිත්‍රපටියේ නම තන්නාරති රංගා. චිත්‍රපටියේ දැන් අපේ කාටුන් චිත්‍රපටියේ රඟපාන්නේ කවුද? මේ කැබරේ නැටුමක් දාන්නේ ජනාධිපතිතුමා ඉස්සරහා ඉඳගෙන ඩියු තිස්ස සහ වාසු. තන්නාරති රංගා අඩනිරුවත් පාද සලං හැම දාගෙන අඩනිරුවත් කැබරේ නැටුම ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා තුෂ්ණිම් බීත වෙලා බලාගෙන ඉන්නවා.